ඉතින් මේ සඳහා නිවැරදි ඉරියව් භාවිතා කරලා විශේෂයෙන්ම නිසියාකාරව කොට පාවිච්චි කරලා නිවැරදි ඇඳක් භාවිතා කරලා නිදාගන්න එක තමයි සුවබර නිින්දකින් අපට ලැබෙන විවේකය හොඳින් ලබා ගන්න පුළුවන් අවශ්‍යතාවය. සුවබර නිින්දක් අපේක්ෂාවෙන් නිින්දට යන අපි හිසට සහ කොන්දට ඒ වගේම කකුල් වලට නිසි ආධාරක වශයෙන් කොට්ටයක් භාවිතා කරනවා. ඉතින් මේ කොට්ටය භාවිතා කිරීමෙන් අපි බලාපොරොත්තු වෙන්නේ මේ බෙල්ල ප්‍රදේශයේ තියෙන බෙල්ලේ තියෙන නිසියාකාර තිබිය යුතු වක්‍රයක්. මේ වක්‍රයේ නිසියාකාරව ආරක්ෂා යුතු ආකාරයට තමයි මේ කොට්ටය අපි පාවිච්චි කරන්නේ. දැන් ඔබට දකින්න පුළුවන් මේ කොට්ටය මේ විදිහට අරගෙන බලපුවාම මේ කොට්ටේ එහෙම බෙල්ලට තියන්න පුළුවන් විදිහට තමයි සකස් වෙලා තියෙන්නේ. මේක ඉතා තුනී මෘදු විදිහට සකස් වෙච්ච කොට්ටයක්. මේකේ තුනී මෘදු පුළුන් තියෙන්නේ. ඉතින් මේක ඕනේ අතකට සකස් කරන්න පුළුවන්. දැන් ඔබට පුළුවන් මේ මම කොට්ටේ තියෙන ආකාරය පෙන්වන්න. ඇගේ ඉසට මම මේ කොට්ටේ තියලා හොඳින් මේක ඇගේ වක්‍රය ආරක්ෂා වෙන විදිහට තිබ්බා. එතකොට මේ දෙපැත්තෙන් හොඳින් කොට්ටේ සම්බන්ධ වෙලා ආධාරක විදියට තමයි තියෙන්නේ. දැන් බැරි වෙලාවත් මේ අනික් අතට හැරුණත් මේ බෙල්ලේ තියෙන වක්‍රයන් නිසියාකාරව ආරක්ෂා කරන්න පුළුවන් විදියට තමයි මේ කොට්ටේ අපි සකස් කරලා තියෙන්නේ. එසේම අපි ඇගේ දණහිස් යටටත් උඩු අතට ඉන්නකොට කොට්ටයක් තියලා කොන්දට ආධාරකයක් වශයෙන් භාවිතා කරනවා. එහෙම නොවුනොත් ඇගේ කොන්දට හොඳු වැට පෙළට යම්කිසි පීඩනයක් එන්න පුළුවන්. ඒ පීඩනය ලැබීම වළක්වා ගන්න තමයි අපි මේ විදියට ආධාරක විදියට කොට්ටයක් භාවිතා කරන්නේ. දැන් මේ විදිහට අපි හරියට ආධාරක් කරලා කොට්ටයක් භාවිතා නොකරොත් ඒක හේතුවක් වෙන්න පුළුවන් ඔබේ නිදිකොරේ කියලා ඔබ භාවිතයේ පවතින තත්ත්වය ඇති වෙන්නත් කොට්ට භාවිතා නොකිරීම එක්තරා හේතුවක් වෙන්න පුළුවන්. මේ ආකාරයට උඩු අතට නිදාගෙන ඉන්න අවස්ථාවවලදී අනිවාර්යයෙන්ම ඇගේ දණහිස් යටට කොට්ටයක් තැබිය යුතුමයි. මොකද එසේ නොතැබුවොත් ඇගේ කොඳු වැට පෙළට යම්කිසි පීඩනයක් ඇති වෙලා ඒ තත්ත්වය කොඳු වැට පෙළේ යම්කිසි හානිදායක තත්ත්වයක්, එහෙම නැත්නම් මුර්ධු පටක වලට හානියක් වෙන්න ඒ හේතු සාධකයක් වෙන්න පුළුවන්. එහෙම පැත්තට හැරලා නිදා ගන්නකොට පැත්තට හැරෙන්න මෙහෙම පැත්තට හැරුණාට පස්සේ මේ කොට්ටේ සකස් විය යුතු ආකාරය වෙනස් වෙනවා. මොකද කෙලින් ඉන්නවට වඩා පැත්තට හැරලා ඉන්නකොට මේ ඉඩ ප්‍රමාණය ගොඩක් වෙනස් වෙන්න ඕනි. ඒ නිසා අපි මේ කොට්ටේ දෙකට නමලා මේ විදියට උසට හදා ගන්නවා. එතකොට ඔබට පේනවා මෙතන ඇගේ බෙල්ලේ මේ කොඳු බෙල්ලේ වක්‍රය හොඳින් ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම තමයි බෙල්ලට හොඳට ආධාරකයක් විදියට මේක සකස් වෙලා තියෙනවා මේ කොට්ටේ. එහෙම නැත්නම් මේක ඉස්සෙල්ලා තිබුණු විදියටම තිබ්බනම් මේ බෙල්ල මෙතනින් පල්ලෙහාට කඩා වැටෙනවා. ඒ කඩා වැටුනහම මේක ලොකු හානියක් වෙන්න පුළුවන් බෙල්ලේ තියෙන මුරුදු පටක වලට. ඒ නිසා අපි බෙල්ලට මේ විදියට ආධාරක විදියට කොට්ටේ තියෙනවා. ඒ වගේම තමයි කකුල් දෙකට හොඳ ආධාරකයක් විදිහට දණිස් දෙක යටට කොට්ටයක් තැබිය යුතුමයි. මෙසේ දණිස් දෙක යටට කොට්ටයක් දණිස් දෙක මැදට කොට්ටයක් දැමීමෙන් අපි බලාපොරොත්තු වෙන්නේ පොඳු ඇට පෙළට එන පීඩනය අවම කර ගැනීම සඳහා තමයි මේ විදිහට දණිස් යටට කොට්ටයක් අපි මේ ආකාරයෙන් දාන්නේ දණිස් දෙක මැද්දට. මෙතෙන්දී ඔබට විශේෂයෙන්ම කියන්න තියෙන්නේ මෙතෙන්දී කොට්ට පාවිච්චි කරන්නේ නැහැ අපි. මොකද තමන්ට අවශ්‍ය පහසු විදියට තමයි අපි මේ විදියට සකස් වෙලා තියෙන්නේ. දැන් ඔබට පේනවා ඇගේ හිස ඇයට පහසු ආකාරයට හැරිලා තිනවා. ඇයට ටික වෙලාවක් ඉඳලා අනිත් පැත්තට උනත් හිස හරව ගන්න පුළුවන්. ඒ වගේම තමයි සමහර කෙනෙකුට තමන්ට සුව පහසුයි කියලා තේරෙනවා නම් තමන්ගේ පපුව යටට මේ විදියට කොට්ටයක් පාවිච්චි කරන්න පුළුවන්. මේක සුව පහසු නැත්නම් මෙතෙන්ට කොට්ටයක් භාවිතා කරන්නේ නැතුව ඉඳලා පුළුවන්. මේකේ විශේෂම දේ තමයි අපි කකුල් වලට ආධාරක විදියට පාවිච්චි කරන කොට්ටය. ඒ විදියට ඔබට පේනවා ඇති මේ කකුල් වලට කොට්ටයක් දෙකට නමලා මෙන්න මේ විදියට ආධාරකයක් විදියට සකස් කරගන්න පුළුවන්. මෙහෙම ආධාරකයක් විදියට කකුල් දෙකට කොට්ටයක් තියපුවාම කොඳු වැට පෙළට ලැබෙන පීඩනය හුඟක් අඩු වෙලා ඉතාම සහනදායී සුවදායී නිින්දකට ඔබව පරිවර්තනය කරනවා. ඇත්ත වශයෙන්ම කියනවා නම් මේ ඉරියව් සියල්ලම ඉතාම සුදුසු ඉරියව්. හැබැයි නිවැරදිව කොට්ට භාවිතා කිරීම තමයි සුදුසු වෙන්නේ. එහෙම ඒ වගේම තමයි නින්දේදී පැය ගණනාවක් නින්දේ සිටින අපි මේ ඉරියව් එකින් එක මාරු කරනවා නම් වඩාම සුවදායී නින්දක් ඔබට ලබා ගන්න පුළුවන්. එසේම ඔබට මෙම නින්දේදී මේ ඉරියව් භාවිතා කිරීමට කොට්ට නිවැරදිව සකස් කිරීමට ටික කාලයක් යනකොට හොඳින් පුරුදු වෙන්න පුළුවන්.